දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙවට අප නාලිකාව subscribe කර bell ලකුණ click කර පිංගතුනි බුදුරජාණන් වහන්සේ මරණාසන්න මොහොතේ පහළ වෙන ගති නිමිති ගැන දේශනාවල සඳහන් වෙලා තියෙනවා උපන්නා වූ සෑම සත්වයෙක්ම ඒකාන්තයෙන් මරණයට පත් වෙනවා නත්ති ජාත සමරණ ඉපදුනා නම් ඒකාන්තයෙන්ම මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි ඒක ලෝක ධර්මතාවය ඒක ආරි සත්‍යයක් දුක්ඛාරි සත්‍යයට අයිති සත්‍යයක් හැටියටයි ධර්මයේ සඳහන් වෙන්නේ රජෙක් වුණත් සිටුවරෙක් වුණත් සක්විති රජෙක් වුණත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාත් පිරිනිවන් පෑවා ඒ නිසා මේ ලෝකේ හැමෝම ඉපදුනා නම් ඒකාන්තයෙන් මරණයට මුහුණ දෙනවා මේ මරණාසන්න මොහොත කෙනෙක්ගේ ජීවිතයේ තීරණාත්මක තැන මාර්ගඵලයක් ලැබපු කෙනෙක් නම් අඩුම තරමේ සෝවාන් ඵලයටවත් පත් වෙලා නම් ඒ කෙනා මරණ ඉදිරි අසරණ වෙන කෙනෙක් නෙවෙයි ඒකාන්තයෙන් සතර අපායන් මිදිච්ච කෙනෙක් පිංගතුනි අසරණකම කියන්නේ මරණාසන්න මොහොතේ ජීවිතේ වැඩිපුරම බර වෙලා තියෙන්නේ සතර අපායට නම් අන්න අසරණ කෙනෙක් පෘථග්ජන ජීවිතේ බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ සතර අපායේ මහ ගෙදර වගේ කියලා පෘථග්ජනයාට සතර අපාය කියන්නේ මහ ගෙදර වගේ තැන හැම වෙලාවෙම ජීවිතේ බර වෙලා තියෙන්නේ නිරේට තිරිසන් ලෝකයට ප්‍රේත ලෝකයට අසුර අපායට හැබැයි සෝවාන් වෙච්ච පුද්ගලයා සෝතාපන්න ඵලයට පත් වෙනකොටම නිරෙන් සදහත්ම නිදහස් වෙනවා තිරිසන් අපායෙන් සදහටම නිදහස් වෙනවා ප්‍රේත අපායෙන් අසුර අපායෙන් නිදහස් වෙනවා සෝවාන් වෙච්ච කෙනා සතර අපාය උපදිනවා කියන එක සිද්ධ නොවන දෙයක් අභෞය දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ කෙනාට උපරිම ඉපදුනත් සුගතිය උපදින්න තියෙන තව ආත්ම හතක් විතරයි ආත්ම හතක් ඇතුළත ඒකාන්තයෙන් ඉතිරි මාර්ගඵල අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරගන්න කෙනෙක් නතේ බවං අට්ඨමං ආදියන්ති අටවෙනි භවයක නම් උපදින්නෙම නෑ කියන සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා හැබැයි සෝවාන් ඵලයටපත් වෙච්ච පුද්ගලයෝ ඉතිරි මාර්ගඵල අවබෝධ කරන ස්වરૂපය අනුව කොටස් තුනකට ධර්මයේ පෙන්නනවා ඒක බීජේ කෝලං කෝල සත්තක් කත්තු පරම හැටියට විස්තර කරන ඒක බීජේ කියන්නේ එක ජීවිතයක් තුලම සෝවාන් වෙච්ච ජීවිතේදීම සකදාගාමි අනාගාමි අරහත් කියන ඉතිරි මාර්ගඵලත් අවබෝධ කරගෙන එක ජීවිතේදීම උතුම් අරහත්ත්වයට පත් වෙලා සසර දුක අවසන් කරගන්න කෝලං කෝල කියන්නේ ආත්ම දෙකක් තුනක් හතරක් පහක් හයක් එතකොට මේ වගේ ඒ ආත්ම කීපයක් ඇතුළත ඉතිරි මාර්ගඵල අවබෝධ කරගෙන ධර්මය අවබෝධ කරගන්න සත්තක්කත් පරම කියන්නේ යා උපරිම ආත්ම හතක්ම ඉපදීපදියන් කාම ලෝකයේ ඉතිරි ආත්ම භාව කීපෙම ඉපදිලා හත්වෙනි ආත්මේ මාර්ගඵල අවබෝධ කරගෙන උතුම් අරහත්ත්වයට පත් වෙලා සසර දුක අවසන් කරගන්න මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය නානාත්ත්‍ය අනුව ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස්කම් අනුව සෝවාන් වෙච්ච පුද්ගලයන් බුදුරජාන් වහන්සේ කොටස් තුනකට පෙන්නනවා පිංගතුනි සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් නම් ඒ කෙනාට මරණය ඉදිරියේ අසරණ වීමක් නැහැ එයා ඒකාන්තයෙන් නිවන් අවබෝධ කරන ස්වභාවයෙන් යුක්තයි හැබැයි පෘථග්ජන ජීවිතයක් ගත කරන කෙනෙක් සතර අපායේ මහ ගෙදර කරගෙන ජීවත් වෙන කෙනෙක් මරණාසන්න මොහොත කියන්නේ අනතුරක්මයි සමහර වෙලාවට මහා කම්ම විභංග සූත්‍රයේ පෙන්නනවා කුසල් මැඩලන අකුසල් තමන් රැස් කරගෙන තියෙන කුසල් යටපත් කරගෙන මරණ මංචකේ අකුසලයක් බලවත් වෙන්නත් පුළුවන් ආසන්න කර්මයක් හැටියට ඊළඟට අකුසල් මැඩලන කුසල් සමහර අයට අකුසල් කර කර හිටපු සමහර අයට මරණ මංචකේ පෙර කරපු පිනක් කුසලයක් බලවත් වෙලා අර කරපු අකුසල් යටපත් වෙලා මරණ මංචකේ කුසලයක් බලවත් වෙලා සුගතියට යන්නත් පුළුවන්. එතකොට මේ විදිහට මරණාසන්න මොහොතේ අනතුරක් තියෙනවා. වැඩිපුරම අනතුර තියෙන්නේ කුසලයක් බලවත් වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. අකුසල් බලවත් කරපු කුසල් යටපත් කරගෙන අකුසලයක් බලවත් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒකට හේතුව පෘථග්ජන ජීවිතය කියන්නේ සතර අපායේ මහ ගෙදර කරගෙන යන සංසාර ගමන. ඔබ මේ බණ ඇහුවට ඔබ හොඳට බලන්න බණ අහනකොට ඔබ බොහොම සද්ධාවෙන් නම් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ බණ අහන වෙලාවට හිත රාගයෙන් යටපත් වෙන්නේ නැහැ. බණ අහනකොට හිත ද්වේෂයෙන් නොමග යන්නේ නැහැ. මෝහයෙන් මුලාවටපත් වෙන්නේ නැහැ. ධර්ම ශ්‍රවණයේ තුලම හොඳට ඔබ දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහනවා නම්
හැබැයි සමහරු ඉන්නෝ මේ බණ දාලා ගෙවල් වල ඇවිද ඇවිද එහෙම බණ අහනකොට හිත තැම්පත් වෙන්නේ නැහැ. ඔබ වාඩි වෙලා හොඳ අවධානෙන් ධර්ම අවබෝධයට හිත පිහිටවාගෙන නම් බණ අහන්නේ. බණ අහද්දී ඔබ තුල පංච නීවරණ යටපත් වෙනවා. අහන ධර්ම දේශනාව තුල බුද්ධංග ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. ඔබ හොඳට දේශනාවේ හිත පිහිටවාගෙන බණ අහනකොට ඔබ තුල වැඩෙන්නේ සති සම්බොච්චංගය. ඔබ අහන ධර්ම කාරණා නුවණින් විමසනවා, යෝනිසෝ මනසිකාරය දෙනවා. එතකොට ඔබ තුල වැඩෙන්නේ ධම්මවිචේ සම්බොච්චංගය. ඔබ ධර්මයේ ශ්‍රවණය කරද්දී බාහිර කිසිම දෙයකට ඔබේ අවධානය යොමු කරන්නෙත් නැතුව ඔබ දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහන්න ඔබේ කයත් මනසත් ලොකු වීරියක් ගන්නවා. ඒ වීරිය තමයි විරිය සම්බොච්චංගය. ඔබ බණ අහනකොට හිතේ නිරාමිස සතුටක් ප්‍රීතියක් උපදිනවා. ඒ තමයි ප්‍රීති සම්බොච්චංගය. කය සැහැල්ලු වෙලා විශාල සැපයක් දැනෙනවා. පස්සද්ධි සම්බොච්චංගය. ඊළඟට සමාධි, උපේක්ඛා. බණ අහනකොට මේ බොච්චංග ධර්ම හිතේ වැඩෙනවා. ඒ නිසා පින්වතුනි, බණ අහනකොට හොඳට දේශනාවේ හිත පිහිටවාගෙන අර කෙලෙස් ධර්මයන් යටපත් වෙලා ධර්මාස්වාදයක් තුළ බොහොම ප්‍රීතියෙන් සතුටෙන් හිත ධර්මාවබෝධයට නැඹුරු වෙනවා. හැබැයි මතක තියාගන්න, මේ හිත අභ්‍යන්තරේ ඔබ ධර්මය අවබෝධ කරගන්න තෙක් අපායගාමී ආශ්‍රව හිත ඇතුලේ තියෙනවා. සැනින් මතුවෙන්න පුළුවන්. නොසිතන විදිහට නිරේගාමී ආශ්‍රෝභී හිත ඇතුලෙන් බලවත් වෙන්න පුළුවන්. ඔබ ප්‍රේත ලෝකයට ඇදගෙන යන ආශ්‍රව, තිරිසං අපායට, අසුරා අපායට ඇදගෙන යන ආශ්‍රව ඔබේ හිතේ බලවත් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා පිංගතුණි, මේ හිත අපි මේ සසරේ ඉපදී යන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත් විඥානයක් එක්ක, කුසල මූලයන්ගෙන් හටගත් විඥානයක් එක්ක සසර යනවා නෙමෙයි. අකුසල මූලයන්ගෙන් හටගත් විඥානයක් තමයි මේ අවිද්‍යාවත් තණ්හාවත් එක්ක බැඳිලා ගිය මේ විඥානේ සසරි ගමන් කරන්නේ. ඒ නිසා මරණාසන්න මොහොතේ බලවත් වෙන්න පුළුවන් කර්ම තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, සමහර පුද්ගලයෝ ජීවත් වෙලා ඉන්නකොට කරපු ඒ පින්පව්වල විපාක අනුව ඊළඟ ගතිය මරණාසන්න මොහොතේම ඔහුට අරමුණු වෙනවා. ඊළඟ උපත ගැන නිමිති පේන්න පටන් ගන්නවා. ඒවට ධර්මයේ කියන්නේ ගති නිමිති පහළ වෙනවා කියලා. සුගතිය සම්බන්ධයෙන් ගත්තොත් පින් කරගත්ත කෙනෙක් නම් සමහර අය ඉන්නවා හොඳට පින් කරනවා. ඔබ අහලා ඇති දුටුගැමු රජ්ජුරුව ගැන. දුටුගැමු රජ්ජුරුව මරණාසන්න වෙනකොට රුවන්වැලි මහා සෑයේ ධාතු නිදන් කරලා හතරැස් කොටුවේ වැඩත් අවසන් කරලා කොත් කැරැල්ලේ වැඩ යම් මට්ටමකට කරගෙන යනකොට තමයි රජ්ජුරුව රෝගාතුර වෙලා මරණාසන්න වුනේ. ඒ වෙනකොට දිගාමඩුල්ලේ රජකම් කරපු තිස්ස කුමාරයව අනුරාධපුරයට කැඳවල රජකම දුන්නා. දීලා කියනවා, මලනුවනි, මගේ අසනීපේ ගැන නම් පසුතැවි තැවි ඉන්න එපා. මගේ හුස්ම ටික යන්න පෙර මේ මහා සෑයි වැඩ ඉවර කරලා අනේ මල්ලී මට පේන සලස්සපන් කිය. අයියන්ගේ බය වෙන්න එපා කියලා චෛත්‍ය වැඩ ඉක්මනට පටන් ගත්තා. හැබැයි චෛත්‍යයේ කොත් කැරැල්ලේ වැඩ භාගයක් කරගෙන යනකොට දුටුගැම රජ්ජුරුවන්ගේ රාජකීය වෛද්‍යවරු කියා හිටියා, රජ්ජුරුවන්ගේ තත්ත්වෙ එන්නෙන්නම භයානකයි. චෛත්‍ය වැඩ අවසන් කරන කල රජ්ජුරුවන්ගේ ජීවිතේ රැකගන්න එක කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. අවසාන ඉක්මනටම ලී දනු ගෙනහල්ලා කොත් කැරැල්ල වටේට තියලා සුදු රෙදි වලින් චෛත්‍ය වටේ ඇතුවා කියලා. අන්තිම ටික කොත් කැරැල්ල හරිය ලී තියලා සුදු රෙදි වලින් ඔතලා මවල හැදුවා. එහෙම හදලා ඇවිල්ලා කිව්වා, අයියන්ගේ මහා සෑය වැඩ දැන් අවසానයි කියෝ. ගිලන් වෙලා ඇඳේ හිටියේ නැකිට ගන්නවත් බෑ. ඇඳේම ඉඳගෙන සාදුකාර දීලා කිව්වා, අනේ මා උස්සගෙන ඵලයල්ලා කිව්වා මේ මහා සෑය ළඟට. මට මේ ඇස් දෙකේ මහා සෑය දකින් ඇඳ පිටින්ම උස්සගත්තා. ඇඳ පිටින්ම උස්සගෙන අමාත්‍යවරු අරගෙන එනකොට ඈතින් සුදු සුදුවට රුවන්වැලි මහා සෑය පේනවා. බුදුගුණ සිහි කර කර, බුදුගුණ සජ්ජහායනා කර කර අර ඇඳේම ඉඳගෙන වන්දනා කරා. චෛත්‍ය මළුවට උස්සන් ආවට පස්සේ කියනවා, අනේ දරුවනේ මාව ප්‍රදක්ෂිනා කරෝ පල්ලක චෛත්‍ය වටේ. චෛත්‍ය වටේට දකුණු ඇලෙන් ප්‍රදක්ෂිනා කරවලා එක කෙළවරකින් ඇඳ පිටින්ම තිබ්බා. එක පැත්තකට හැරෙනකොට ඈතින් පේනවා තමන් සංඝයාට හදලා පූජා කරපු ආරාමේ, නව මහල් ප්‍රාසාද, එළුවා මහපාය. ඒ පැත්තට හැරිලා වැඳගත්තා. රුවන්වැලි මහා සෑය පැත්තට හැරිලා වැඳගෙන ඉන්නකොට මහරහතන් වහන්සේලාට අරමුණු වුණා රජ්ජුරුවන්ගේ අවසන් මොහොත. බොහෝ ඉර්ධි බල සම්පන්න මහරහතන් වහන්සේලා අහසින්ම මළුවට වැඩම කරන. රජ්ජුරුව ළඟ හිටිය අමාත්‍යවරයා, අමාත්‍යවරයාට සිහි වුණා රජ්ජුරුවන්ගේ පින්පොත්. තමන් කරපු පින්කම් නිතර නිතර ලියලා සිහි කර කර සතුටු වුණා.
ඉක්මනට ගිහිල්ලා රජුරුවන්ගේ පින්පොත අරගෙන ආවා. හැවිල රජතුමා ළඟ ඉඳගෙන අර පින්පොතේ පිටුවෙන් පිටුව පෙරල පෙරල රජුරුවන්ට සිහිපත් කළා. දුන්නා රජතුමාට මතකෙයි. රජුරුව යුද්ධේ දිනලා ජයකුන්ති තැන්පත් කළ මිරිසවැටි චෛත්‍ය හැදුව මතක දැහුවා. ඒ චෛත්‍ය හදපු විස්තර මහරහතන් වහන්සේලා වැඩම කරලා ඒ චෛත්‍ය සංඝ සතු කළ පූජා කරපු පින්කම් සිහි කරලා සාදුකාර දුන්න මළුවේ බොහොම සතුටේ. රජ්ජුරුවන්ට මතක දැහුව අර ඈතින් පේන ලෝවා මහපාය. රජ්ජුරුව මහරහතන් වහන්සේලා රැස් කළා කියනවා යුද්ධය අවසන් වෙච්ච මොහොතේ. ස්වාමීනි මේ යුද්ධේ නිසා ඔබ වහන්සේලා බොහෝ පීඩාවට පත් වුණා. ඔබ වහන්සේලාට හරියට පෝයේ කර්ම විනය කර්ම පවා කරගන්න බැරි වෙන්නේ නැති. ඔබ වහන්සේලාට මං දිව්‍ය විමානයක් වගේ පෝයගයක් හදලා පූජා කරන්න මට දෙව්ලොවින්ම සැලැස්මක් අරගෙන එන්න කියෝ. ඒ වෙලාවේ මහරහතන් වහන්සේලා අට නමක් දිව්‍ය ලෝකෙට වැඩම කරලා බීරණී කියන දිව්‍යාංගනාවට පහළ වෙච්ච දිව්‍ය විමානයක් තිබ්බා. නවමහල් දිව්‍ය ප්‍රාසාදයක්. මෙන්න මේ නවමහල් දිව්‍ය ප්‍රාසාදේ සැලසුම තමයි අරගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට දුන්නේ. රජතුමනි මෙන්න මේ විදිහට අපට පෝයගයක් හදලා දෙන්න. ඊට අනුව තමයි ලෝවා මහපාය සකස් කළ සංඝයාට පූජා කරේ. හර පින් පොතේ මේ කරපු පින කියද්දි රජ්ජුරුවන් මේ පැත්තට හැල්ල බලනකොට ඈතින් පේනවා නවමහල් ප්‍රාසාදේ. ඒ දිහා බලාගෙන සතුටින් සාදුකාර දුන්න රජ්ජුරුව රුවන්වැලි මහා සෑය හදපු හැටි ධාතුන් වහන්සේලා නාගලෝකෙන් අරගෙන ඇවිල්ලා ධාතු තැන්පත් කරනකොට ඩ්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසේ බුදුරුව මවාගෙන පෙළහර පාලා ධාතු ගර්භයේ පිහිටපු විස්තර මේවා එකින් එක කියාගෙන කියාගෙන යනකොට රජ්ජුරුවන්ගේ හිත පිණි පිහිටලා බලවත් වුණා. ඒ අතරේ මහරහතන් වහන්සේලාත් පිරිත් කියනවා. දැන් රජ්ජුරුවන්ට අහසේ පේනවා දිව්‍ය රත හයක්. අන්න ගති නිමිති පහළ වෙනවා කියන්නේ ඒවත්. මරණාසන්න මොහොතේ ඊළඟ ගතිය ගැන නිමිති පහළ වෙනවා පින බලවත් වෙන. දෙවිවරු අහසේ ඉඳන් දිව්‍ය රතවල ඉඳන් රජ්ජුරුවන්ට අඬ ගහනවා. චාතුම් මහරාජික තාවතින්සේ යාමය තුසිතය නිම්මාන රති පරිනිම්මිත වසවර්ති කියන සදෙව්ලොවින් දෙවිවරු දිව්‍ය රත හයකින් ඇවිල්ලා අහසේ ඉඳන් අඬ ගහනවා. රජතුමා ඉන්න අපේ දිව්‍ය ලෝකෙ. අනේ රජ්ජුරුව ඉන්න කියන අපේ දිව්‍ය ලෝකෙ. නෑ නෑ රජ්ජුරුව අපි එක්කයන් අපේ දිව්‍ය ලෝකෙට එන්න කියන. දැන් බලන්න පින් කරගත්ත කෙනා තම තමන්ගේ දිව්‍ය ලෝකවලට අරගෙන යන්න දිවිවරු පොර කන හැට. දැන් දුටුගැම රජ්ජුරුව ගිලන්ව අර ඇඳේ ඉඳගෙන පිරිත් අහනවා. දැන් රජ්ජුරුවන්ට දෙවිවරු අහසේ ඉඳන් අඬ ගහනවා අඬ ගහනවා. රජ්ජුරුව පිරිත් අහන ගමන් මතින් සංඥාවක් කරා පොඩ්ඩක් කොහොම ඉන්න කියව මට කරදර නොකර මේ පිරිත් ටික අහගන්න දීලා. රජ්ජුරුව මෙහෙම අතින් කියනකොට වටපිට හිටපු අය උඩ බිම බැලුවා. ඒ අයට මොකුත් පේන්නේ නැහැ. මේ දෙවියන් පේන්නේ ඉරදී බල සම්පන්න රහතන් වහන්සේලාට දිවස් ඇති දෙවිවරු පේනවා දිව්‍ය රත පේනවා. මරණාසන්න රජ්ජුරුවන්ට පින බලවත් වෙනකොට ගති නිමිති හැටියට දෙවියන් අරපුණු වුණා දිව්‍ය රත පේනවා. අනිත් අයට පේන්නේ. ඒ නිසා සමහරුන්ට රජ්ජුරුව ගැන සැක ඇති වුණා. ඕම් මෙච්චර පින් කරගත් රජ්ජුරු. අනේ මරණාසන්න මොහොතේ සිහි කල්පනාව නැති වුණාද? ඔය අතපය වනන්නේ මොනවද මේ කියන්නේ කියලා සමහරුන්ට සැක උපදුණා. ඒ වෙලාවේ එතන වැඩ හිටියා පිරිත් කියන පිරිස අතර ඉදිරියෙන් තේරපුත්තාභි මහරහතන් වහන්සේ. උන්වහන්සේ මල් මාලා හයක් ඉල්ලගෙන අදිෂ්ඨාන කරලා අහසට විසි කෙරෙව්වා. මේ මල් මාලා දිව්‍ය රතවල වෙන වෙනම දැවටේවා කියලා මල් මාලා හය අහසට වීසි කෙරෙව්. මේ මල් මාලා හයම අහසට පැන නැගලා ඒ දිව්‍ය රතවල වෙන වෙනම දැවටුණා. අන්න එතනදී මිනිස්සුන්ට දෙවියන් පේන්නෙත් නෑ, දිව්‍ය රත පේන්නෙත් නෑ. හැබැයි අර අහසේ දිව්‍ය රතවල එල්ලිලා දැවටිලා තියෙන මල් මාලා ටික මිනිස්සුන්ට පේන්න ගත්ත. අන්න එතනදී සැක නැති වුණා. අනේ අපේ රජ්ජුරුව එක් කියන්න දෙවිවරු ඇවිල්ලා මිනිස්සු සාදුකාර දිදී සතුටු වුණා කියන. එතකොට පින්ගතුනි අපිට පේනවා පින් කරගත්ත කෙනාට සුගති අරමුණු වෙනවා. ගති නිමිති පහළ වෙනවා කියන්නේ ඒකට. ඊළඟ ගතිය ගැන නිමිති හැටියට පහළ වෙනවා. හැබැයි පින් කරගත්තේ නැති කෙනාට අපාය නිමිති පහළ වෙන්නෙත් ඔය වගේමයි. ඒ නිසා දුටුගැම රජ්ජුරුවන්ට මරණාසන්න වෙච්ච වෙලාවේ ගති නිමිති පහළ වුණා ඒ වගේ. ඒ විතරක් නෙමෙයි බුද්ධ දේශනාවල සඳහන් වෙනවා සැවැත් නුවර හිටියා කෙනා ධම්මික සිටුවර කියලා සිටුවරි. මේ සැවැත්නුවර ධම්මික සිටුවරයත් බොහෝ පින් කරගත්ත කෙනෙක්. මේ ධම්මික සිටුවරයා මරණාසන්න වෙච්ච වෙලාවෙත් ඒ වගේම දෙවිවරු අහසේ ඉඳන් අඬ ගැහුවා කියලා දේශනාවේ ත්‍රිපිටකේ පොත්පත්වල සඳහන් වෙනවා. දෙවියන් අහසේ ඉඳන් අඬ ගහනවා සිටුතුමා ඉන්න අපේ දිව්‍ය ලෝකෙට. සිටුතුමා ඉන්න අපේ දිව්‍ය ලෝකෙට. නෑ නෑ අපේ දිව්‍ය ලෝකෙට එන්න කියලා අඬ ගැහුවා කියන. ඔය වගේම අනාථ පින්ඩික සිටුතුමාගේ දියණියා
මරණාසන්න වෙච්ච වෙලාවෙත් දෙවිවරු අහසේ පිනේ ඉඳලා අඬ ගැහුවා කියලා. එහෙනම් පින්තුනි අපිට පේනවා පින් කරගත්ත කෙනාට මරණාසන්න වෙනකොට තමන්ගේ ඊළඟ ගතිය ගැන නිමිති වශයෙන් පේන්න පුළුවන්කම තියෙනවා. ඒකට ධර්මයේ කියන්නේ ගති නිමිති පහළ වෙනවා. දැන් අපි හිතමු අපි මේ මනුස්ස ලෝකේ ජීවත් වෙනවා. ඔබ හොඳට පින් කරනවා, දන් දෙනවා, සීල් රකින්නවා, භාවනා කරනවා. ඔබ විශාල වශයෙන් පින් දහම් කරගෙන ධර්මානුකූල ජීවිතයක් ගත කරනකොට ඔබ මනුලව හිටියත් ඔබට හි විමාන පහළ වෙනවා. දේශනාවක සඳහන් වෙනවා මොගලම් මහරහතන් වහන්සේ දවසක් දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගෙන් තොරතුරු විස්තර අහගෙන අහගෙන යනකොට දොළොස් යොදුනක් විශාල ලස්සන දිව්‍ය විමානයක් දකින්න. මොගලම් හාමුදුරුව අහනවා කාගේද මේ විමානේ? මේ තරම් ලස්සන දිව්‍ය විමානය කවුරු වෙනුවෙන්ද මේක පහළ වුනේ? එතනදී එතනින් යන දේවතාවරු පිරිසක් මොගලම් හාමුදුරුව දැකලා කියනවා සාමීනි මේ විමානේ නම් පහළ වෙච්ච දේවතාවා තාම ඉන්නේ මනුලෝ, තාම දෙවිලෝට ඇවිල්ලා නැහැ. මේ විමානේ පහළ වුනේ බරණැස නන්දිය සිටුවරයා වෙනුවෙන් කියුවා. බරණැස නන්දිය සිටුවරයා බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා ශාලාවක් හදලා සංඝ සතු කරලා පූජා කරගත්තා කියුවා. මනුස්ස ලෝකේ ශාලාවක් හදලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ ශාලාව පූජා කළ සංඝ සතු කරලා පූජා කළ මහා දානයක් දෙනවා. ඒ දානේ දෙනකොට ඒ පින්කම කරනකොට ඔහු වෙනුවෙන් දිව්‍ය විමානයක් දෙව්ලොව පහළ වෙනවා. දෙවිවරු කියනවා සාමීනි ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට වැඩියහම බරණැසදී හදිස්සියවත් ඔය කියන නන්දිය සිටුවරය ඔබ වහන්සේට මුණ ගැහෙන්නත් පුළුවන්. නන්දිය සිටුවරය මුණ ගැහුනොත් ඔහුට කියන්න කියනවා අන්න ඔබ වෙනුවෙන් විමාන පහළ වෙලා දෙවියන් ඔබ එනකම් බලාගෙන ඉන්නවා. තව තවත් පින් කරලා කුසල් වඩලා තවුතිසා දෙවියන් අතරට මෙන්න කියලා ගිහින් කියන්න කියලා. එතකොට අපිට පේනවා එදා මුගලම් මහරහතන් වහන්සේ දෙව්ලොවදී ඒ දිව්‍ය විමානේ දකිනකොට නන්දිය සිටුවරයා මනුස්ස ලෝකේ ජීවත් වෙන පින් කර කර ඉන්න කෙනෙක්. හැබැයි ඔහු වෙනුවෙන් දෙව්ලොව විමාන පහළ වෙලා. ඒ නිසා පින්තුණී පින් කරගන්න කෙනාට පරලොව පිනට අනුව එහෙ විමාන පහළ වෙනවා. දැන් අපි නන්දිය සිටුවරයා ගැනම හිතමු. සමහර වෙලාවට සමහර පුද්ගලයෝ අපි දකිනවා මනුස්ස ලෝකෙ මේ පෘථග්ජන භාවයේ ස්වභාවය. කාලයක් හොඳට පින් කරනවා. හොඳට බණ භාවනා කරන, ධර්මයේ දියුණු කරගන්න උත්සාහ ගන්නවා. කොහොම හරි නිවන් දකින්න ඕන කියලා වීරිය වඩනවා. එහෙම බණ භාවනා කරගෙන පින් කරගෙන කාලයක් ඉඳලා මෙන්න කාලෙකින් බලද්දී එක්ක මිත්‍යා දෘෂ්ටියකට අහුවෙලා තුනුරුවන්ටත් බැන බැන ගරහ කර කර තමන් කරපු පිනටත් බැන බැන අකුසල් කර කර ඊට පස්සේ අපාගාමී ජීවිත ගත කරන. දැන් අපි හිතමු කෙනෙක් පින් කරනකොට ඒ පින බලවත් වෙනකොට දෙව්ලොව දිව්‍ය විමාන ඔහු වෙනුවෙන් පහළ වුණා කියලා. හැබැයි ඔහු කාලයක් ගිහිලා අකුසල් කරනකොට අර විමානේ හිම අතුරු දහන් වෙලා යනවා. ඊට පස්සේ ඔහුට කර්මයට අනුව තමන් කරගන්න අකුසල් වලට අනුව අපායගාමී අකුසල් වලට අනුව එහෙට ගති නිමිති පහළ වෙන්නේ අපාය පැත්තටයි කර්මයේ හැදෙන්නේ. ඒ නිසා නැවත නැවතත් පින් කරන කෙනා බුදුහාඳුරෝ පෙන්වා මහණෙනි නැවත නැවත පින් කරත් නැවත නැවත කුසල් වඩන පින්තුනි මරණාසන්න මොහොතේ පින් කරගත්ත කෙනාට සුගතිය අරමුණු වෙනවා. දිව්‍ය ලෝකේ යන විදිහට නම් පින බලවත් වෙලා තියෙන ඒ වගේ ගති නිමිති පහළ වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අකුසල් පැත්තෙන් ගත්තොත් බුද්ධ දේශනාවල සඳහන් වෙනවා ඔබ අහලා ඇති මජ්ක්‍ධිම නිකාය ධනංජාන කියලා සූත්‍රයක් තියෙනවා. මේ ධනංජාන කියන බමුණා බොහෝ අකුසල්ම කර කර අකුසල් කර කර හිටිය පව්කාරය. හැබැයි මරණාසන්න වෙනකොට ඔහුට අපාය නිමිති පහළ වෙන්න පටන් ගත්තා. සමහරුන්ට මරණාසන්න වෙනකොට ගිනි දැල් පේනවා. තමන්ව උස්සගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලවල් වල දාලා තමන්ව පුච්චනා වගේ දැනෙනවා. තමන් ටූල් පිහිවලින් අනිනවා, තමන්ගේ ඔළුව හිර කරනවා, බඩවැල් කපනවා. මේ වගේ දේවල් තමයි මරණාසන්න මොහොතේ ගති නිමිති හැටියට පහළ වෙන්නේ. මේ ධනංජානි බමුණටත් මෙවැනි ගති නිමිති පහළ වෙන්න පටන් ගත්තා. මේ ධනංජානි බ්‍රාහ්මණයා ඉක්මනට සේවකයෙකුට කතා කරලා කියනවා අනේ පින්වත සාරිපුත්ත හාමුදුරුව වැඩ ඉන්න තැනක් හොයාගෙන ඔබ යන්න. මගේ වචනෙන් සාරිපුත්ත හාමුදුරන්ට ගිහින් වන්දනා කරන්න. ධනංජානිට බොහොම අසාධ්‍යයි. ධනංජානි ගිලන් වෙලා ඉන්නේ. අනේ මාව බලන්න එන්න කියලා සාරිපුත්තයන් වහන්සේට පණවිඩයක් කියන්න. මං උන්වහන්සේට දවසක් දාහණි හැන්දක් බෙදලා තියෙනවා. හැබැයි උන්වහන්සේ මට අවවාද කරා සීල් රකින්න, ගුණධර්ම පුරන්න, අකුසල් වලින් වළකින්න. නමුත් මං ඒවා පිළිගත්තේ නැහැ. උන්වහන්සේ මට අනුකම්පා කරලා වඩීවි. උන්වහන්සේට අනේ මං ගැන කියන්න කියලා ඔන්න සේවකෙක් පිටත් කරා. මේ සේවකයා හොයලා හොයලා සාරිපුත්ත හාමුදුරුවෝ වැඩ හිටි ආරාමයට ගියා.
එහෙම ගිහිලා සාරිපුත්ත හාමුදුරන්ට වන්දනා කරලා කියනවා සාරිපුත්තයන් වහන්ස මේ වන්දනා කරන්නේ ධනංජානි බ්‍රාහ්මණයා වෙනුවෙන් ඔබ වහන්සේට මතකද ඇහුවා මෙහෙම බ්‍රාහ්මණෙක් හිටියා ඔබ වහන්සේ මෙහෙම අවවාද කරලා තියෙනවා දැන් හොඳටම ගිලන් වෙලා අන්න මරණාසන්න වෙලා ඉන්නේ අනේ ඔබ වහන්සේට පුළුවන් නම් බලන්න වඩින්න කීවා කියලා ඔන්න පණවිඩේ කිව්වා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආරාධනේ පිළි අරගෙන එදා දානේ වළඳලා හවස් හරුවේ ධනංජානිගේ නිවසට වැඩි දැන් හොඳටම මරණාසන්න වෙලා ඉන්න ධනංජානි මරණාසන්නව ඇඳේ වේදනාවෙන් දුක් විඳ විඳ ඉන්න. ඒ ඇඳ ළඟම ආසනයක් පනවලා තිබුණා. සාරිපුත්ත හාමුදුරු ඉති ළඟ වාඩි වෙලා ඉස්සලා අසනීපේ ගැන ඇහුවා. කොහොමද ධනංජානි? ඔබට ඉවසන්න පුළුවන්ද? කච්චිතේ කමනිය, කච්චි යාපනිය ඔබට දරා ගන්න පුළුවන්ද? කච්චි දුක්ඛා වේදනා නෝ අභික්ඛමන්තිනෝ පටික්ඛමන්ති. ඔබ යෝයි දුක් වේදනා එන්නේ ඉන්න වැඩි වෙනවද අඩු වෙනවද කියලා ඇහුවා. එතකොට මෙහෙම අහනකොට ධනංජානි උපමා හතරක් කියනවා තමන්ට මරණාසන්න මොහොතේ දැනෙන දේවල්. සාමීනි මගේ ඔළුව වටේට කෙනෙක් කඹයක් වෙලලා කිටි කිටි ගාලා හිර කරනවා වගේ මට අදිමාත්‍ර වේදනාවක් දැනෙනවා කි මට එහෙම තේරෙනවා. ඊළඟට කියනවා මස් කපන පිහියකින් මගේ බඩවැල් අල්ලගෙන තීරු තීරු කපනවා වගේ විශාල වේදනාවක් උපදිනවා. උල් පිහියකින් මගේ හිස්මුදුන පලනවා වගේ මට දැනෙනවා කියෝ. හිස්මුදුනට ඇනලා ඊළඟට කියනවා හතර දිනක් මා උස්සන් ගිහිලා ගිනි අඟුරු වලක දාලා මාව පුච්චනා වගේ මගේ ඇඟම දනවා කි. අන්න මරණාසන්න මොහොතේ ධනංජානිට දැනෙන දේවල් ටික. දැන් බලන්න ඉන්නකම් පව් කර 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 ඉඳලා මරණාසන්න මොහොතේ නිරේගාමි කර්මෝයි බලවත් වෙලා තියෙන. නිරේට යන විදිය අකුසක්. ධනංජානිට පේන්නේ තමන් උස්සගෙන ගිහිලා ගිනි අඟුරු වලක දාලා පුච්චනා වගේ දැනෙනවා. උල් පිහිවලින් අනිනවා. බඩවැල් කපනවා. ඔළුව වටේ කඹ හිර කරලා තද කරනවා වගේ ඒවා තමයි දැනෙන්නේ දැන් මරණ මංචකේ. සාරිපුත්ත හාමුදුරු කියන ධනංජානි දැන් ඔබේ හිත නිරේ පිහිටලා තියෙන ඔබ කරපු අකුසල් වලට අනු ඔබ නිරේ ආදීනව සිහි කරන් ඔබ මේ විදියට හිතන්. එහෙම කියලා කියලා ඉස්සල්ලා යන්තන් නිරේ ආදීනව සිහි කළා තිරිසං අපායේ හිත පිහිටව ගත්තා. ටිකක් උඩට ගත්. ඊට පස්සේ තිරිසං අපායේ ආදීනව සිහි කළා ප්‍රේතාපායේ හිත පිහිටෙව. තවත් චුට්ටක් උඩට ගත්තා. ඊට පස්සේ ප්‍රේතාපාය ආදීනව සිහි කරලා අන්න මනුස්ස ලෝකෙ හිත පිහිටෙව. එහෙම එහෙම හිත පිහිටෝ මේ සාරිපුත්ත හාමුදුරු බණ කියාගෙන කියාගෙන යනකොට ධනංජානිගේ හිත එකඟ වුණා. අවසානි සමාධියක් පවා අර අපායන්න කර්ම හැදිච්ච ධනංජානිගේ හිත මෛත්‍රී සමාධියේ පවා පිහිටියා. මරණයටපත් වෙලා බ්‍රහ්ම දේවතාවෙක් වෙලා බඹලෝ පහළ වුණා. මේක තියෙනවා මජ්ක්‍ධිම නිකායේ ධනංජානි සූත්‍රේ. එතකොට බලන්න පිංගතුනි මරණාසන්න මොහොතේ කල්යාණ මිත්‍රෙක් ළඟ හිටියෝ අපායගාමි අකුසල් බලවත් වෙච්ච කෙනෙක් පවා බේරගෙන සුගතියක යවන්න පුළුවන්කම තියෙනවා. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ කල්යාණ මිත්‍රෙක් ළඟ හිටිය නිසා ධනංජානිව සුගතිය ගියා. එතකොට අපිට පේනවා මරණාසන්න කෙනෙකුට එවැනි නිමිති පහළ වෙන්න පුළුවන් අපාය නිමිත්. ඒවට ධර්මීය කියන්නේ ගති නිමිත්. නිරේගාමි කෙනෙකුට නිරේ උපදින විදිහට නම් කර්ම හැදිලා තියෙන. ඉන්නකම් කයින් දුස්චරිතේදිලා, වචනින් දුස්චරිතේදිලා, මනසින් දුස්චරිතේදිලා ආර්යයන් වහන්සේලාට නිඳා පහස කරලා මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙලා සිත කය වචනින් අකුසල්ම කර කර පව්කම්ම කර කර ජීවත් වෙච්ච කෙනෙකුට මරණාසන්න මොහොතේ ඒ අකුසල් බලවත් වෙනකොට ඔවැනි අපායගාමි කර්ම බලවත් වෙනවා. ඊළඟට පින්වතුනි සමහර අය ඉන්නවා ජීවත් වෙලා ඉන්නකොට තිරිසන් ලෝකේ යන විදිහටම නම් ජීවත් වෙන්නේ. ඒ අයට යම් යම් ඒ සත්‍යයන් අරමුණු වෙන්න පුළුවන්. සමහරුන්ට විශාල බියක් තැති ගැනීමක් දැනෙන මරණාසන්න කාලේ. ඔබ හොඳට බලන්න තිරිසන් සත්තු අතර වැඩිපුරම දකින්න තියෙන දෙයක් තමයි බිය තැති ගැනීම. ඒ සත්‍යයන් හැම වෙලෙම බයෙන් තැති ගැනීමෙන් තමයි ජීවත් වෙන්නේ. මොකද එක සතෙක් තව සතෙක්ගේ ගොදුරක්. ඒ සතා තවත් ලොකු සතෙක්ගේ ගොදුරක්. ඒ සතා තවත් විශාල සතෙක්ගේ ගොදුරක්. ඒ නිසා ඔබ හොඳට බලන්න සත්ත්ව ලෝකේ ස්වභාවයේ පුංචි සතෙක් වුණත් පොඩි සද්දයක් ආවත් ගහක කොළයක් කැඩුනත් අත්තක් කැඩුනත් සැනින් තැති ගන්න. පියාඹන සතා බය වෙලා සැනින් පියාඹනවා. ගුහාවට රිංගන සතා සැනින් ගුහාවකට රිංගනවා. ඔබ බලන්න එක වතුරට පුංචි ගල් කැටයක් දාලා මාළුව ටික සැනින් හැංගෙන හැටි. හැම සතෙක්ම බියෙන් තැති ගැනීමෙන් ජීවත් වෙන්නේ මරණ බයකින්. තමන්ට අනතුරක් වෙයි කියලා ලොකු බයකින් ජීවත් වෙන්නේ. ඒ වගේ මරණාසන්න වෙනකොට තිරිසන් අපාය යන විදිහට නම් කර්ම හැදිලා තියෙන්නේ බිය තැති ගැනීම බහුලයි කියලා.
සමහරුන්ට තිරිසන් සත්වයන් අරමුණු වෙන. සමහර අය කියනවා නයි පේනවා කියනවා නයි වෙලාගෙන පේනවා කියනවා එක එක සත්තු පේනවා කියනවා. සමහර අය එවැනි විකෘති විදිහට සත්තු කෑ ගන්න විදිහට කෑ ගහලා මැරිච්ච අය ගැන තියෙන. දැන් ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වේළුවනාරාමේ ළඟම හිටියා කියන චුන්දසූකරික. ඉන්නකන් ඌර මරමර අකුසල් කර කර පෞකාර ජීවිතයක් ගත කරපු කෙනෙක්. හැබැයි මේ චුන්දසූකරික මරණාසන්න වෙනකොට ඔහුත් ඌරෙක් කෑ ගහන විදිහටම කෑ ගහලා තමයි කියන මරණාසන්න වෙන්නේ. චුන්දසූකරිකගේ ගෙවල් පැත්තෙන් හැමදාම ඉතින් ওই ඌර මරණෝ ඇහෙනවා. එදා ආනන්ද හාමුදුරු බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද නම් උදේ ඉඳන් අර චුන්දසූකරිකගේ ගෙවල් පැත්තෙන් ඌර කෑ ගහනවම ඇහෙනවා. අද නම් ඌර ගොඩාක් මරණ ඇති කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඔය ඌර කෑ ගහනව නොවේ. ওই චුන්දසූකරික දැන් පණා දිනවා කියව මරණාසන්න මොහොත ගති නිමිති පහළ වෙලා තිබේ විදිය. ඒ නිසා පින්තුනේ සමහර අයට තම තමන් රැස් කරගත්ත කර්ම විපාක අනුව ඒ විදිහේ නිමිති පහළ වෙනවා. ඊළඟට ප්‍රේත අපායට යන විදිහට නම් කර්ම හැදිලා තියෙන. සමහරුන්ට සා පිපාසාව දැනෙනවා. කොච්චර වතුර බිව්වත් උගුර කට වේලෙනවා පිපාසීම දැනෙන. ඔබ බලන්න ওই ප්‍රේත ලෝකේ ප්‍රේතයන් ගැන අමනුෂ්‍යයන් ගැන දේශනාවල සඳහන් වෙන්නේ සා පිපාසාවෙන් තමයි වැඩිපුර ප්‍රේතිය දුක් විඳින්නේ. කුසගින්නෙන් පිපාසෙයි. පින් ටිකක් හරි ගන්න පුළුවන් ඔය පරදත්තූප කියන ප්‍රේත කොට්ටාසයකට විතරයි. බොහෝ ප්‍රේතයන්ට පින් ගන්න බෑ. බුද්ධ දේශනාවල ප්‍රේත කොටස් ගණනාවක් සඳහන් වෙනවා. නොඑක් කරන අකුසල් වලට අනුව එක එක විදිහේ ප්‍රේතයන් වෙලා උපදින. ඔබ බලන්න සංයුත්තනිකායේ ලක්කන සංයුක්තයේ තුල එක එක විදිහේ විකෘති ශරීර ඇති ප්‍රේත කොටස් ගැන සඳහන් වෙනවා. ඊළඟට පේතවත්තු. පේතවත්තු දිහා ගත්තාම නොඑක් විදිහ අකුසල විපාකයන් ගෙවන ප්‍රේතයෝ ගැන සඳහන් වෙනවා. එතකොට ඒ වගේ බොහෝ ප්‍රේතයන්ගේ ජීවිතවල සා පිපාසාවෙන් තමයි දුක් විඳින්නේ. කුසගින්නයි පිපාසයයි. දැන් ඔබ හිතන්න මනුස්ස ලෝකේ කෙනෙක් නම් දවස් ගාණක් කෙනෙකුට කන්න නැති වුණොත් බඩකින්නේ ඉඳලා උපරිම දවස් 6ක් 7ක් ඉඳි. හොඳට හිත වඩපු කෙනෙකුට පවා සමාපත්ති සුවයෙන් වැඩ ඉන්න පුළුවන් දින 7ක් විතරයි කියන නිරෝධ සමාපත්තියට සමවැදී. නිරෝධ සමාපත්තියෙන් නැගී ඉඳලා පිණ්ඩපාතේ වඩිනකොට ඊළඟ දවසේ තමන්ට දානයක් නොලැබුණොත් පිරිනිවන් පාන්න වෙනවා. සාමාන්‍ය මිනිස්සු ඔබ දැකලා ඇති දවස් ගාණක් කන්න නැති වෙනකොට එක්ක කලන්තය හැදිලා ඇදගෙන වැටෙනවා. ටික දවසක් කන්න නැති වෙනකොට එක්ක ලෙඩ වෙලා මැරෙනවා. නමුත් අවුරුදු 100,000 ගණන් කෑම නැති වුණත් ප්‍රීතියන් කර්ම විපාකෙ ගෙවිලා අවසන් වෙනකන් චුතවීමක් නැහැ. කෑ ගහනවා විලාප දෙනවා දුක් විඳිනවා කුසගිනි වේදනාව දැනෙනවා. හැබැයි චුත වෙන්නේ. ඕපපාතික ශරීරයක් නිසා වේදනා විඳ විඳ කෑ ගගහ විලාප දිදී ඒ ලෝකයේ තුල ජීවත් වෙන කෙනෙකුට ප්‍රේත ලෝකේ යන විදිහට නම් කර්ම හැදිලා තියෙන්නේ ඒ විදිහට සා පිපාසාව දැනෙනවා. සමහරුන්ට මැරිච්ච ඥාති ප්‍රේතයන් පේනවා. සමහරුන්ට විකෘති විදිහට ප්‍රේතයෝ පේනවා. අන්න අතන ඉන්නවා මෙතන ඉන්නවා මගේ බෙල්ල මිරිකන්නේ නෝ කකුලෙන් ඇද්දා කියයි හොනට ඇන්න ගැහුවා කියයි. එතකොට මේ වගේ සමහරු ප්‍රේතයෝ ගැන අමනුෂ්‍යයෝ ගැනම කියෝලා කියෝලා මී යනවා. ඒ නිසා පින්තුනේ මරණාසන්න මොහොත කියන්නේ ජීවිතයේ තීරණාත්මක තැන. මේ මරණ මොහොතේ අසරණ නොවෙන්න නම් මැරෙන්න වැටෙනකම් බලාගෙන ඉන්න එපා. බොහෝ දෙනෙක් පින් කරන්න පුළුවන් කුසල් වඩන්න පුළුවන් හැකියාව තියෙද්දි මැරෙන්න වැටෙනකම් අකුසල් කර කර ඉනවා. මං ඒක ඒ වෙලාවට කරගන්නම්. මං ඒ වෙලාව වෙනකොට ඕක කරගන්නම් කීකේ ඉන්න මැරෙන්න වැටෙනකම් පිනක් කරන්නේ කුසලයක් වඩන්නේ. අන්තිම මොහොත වෙනකොට සමහරුන්ට සිහි කල්පනාවක් නැහැ. ආයි කුසලයක හිත පිහිටන්න තියා සිහි කල්පනාවවත් නැහැ. දැන් ඔබ හිතන්න කෙනෙක් මරණාසන්න වෙද්දී සිහි කල්පනාව නැත්නම් තමන් කරපු කියපු පිනක් තමන්ට සිහි කරගන්නවා පුළුවන් ද? සිහිය නැත්නම් ඔහුට ඒක කරගන්නත් බෑ. අඩුම ගානේ සිහිය තිබුණොත් තමයි එක්ක සාමින් වහන්සේ නමකට හරි ඇවිල්ලා පිරිත් ටිකක් හරි කියලා බුදු ගුණයක හරි හිත පිහිටවන්න පුළුවන්. සිහිය තිබුණොත් දරුවෙකුට හරි ළඟ ඉඳලා කනට කරලා හරි අම්මට මතකයි අම්මා මෙහෙම පින් කරා තාත්තට මතකද තාත්තා මේ වගේ පින් කරගත්තා එහෙම කියලා හරි අම්මේ බුදු ගුණ ටික හිතන්න තාත්තේ බුදු ගුණ හිතන්න කියලා බුදු ගුණයක හරි හිත පිහිටවල සුගතියක හරි යවන්න පුළුවන්කම තියෙන්නේ සිහිය තිබුණොත්. නමුත් අපි දකිනවා වර්තමානයේ මේ සමාජය තුළ බොහෝ දෙනෙක් අකුසල් කර කර ඉඳලා මරණාසන්න වෙනකොට සිහි කල්පනාව නැහැ. මරණාසන්න වෙනකොට සිහිය දුර්වල වෙන ප්‍රධානම කාරණයක් තමයි දුස්සීලකම. ඔබ බලන්න බුදුරජාණන් වහන්සේ සීල විපatti පහක් දේශනා කරලා තියෙනවා.
පළවෙනි එක තමයි දුස්සීල කෙනා ආර්ථික අතින් පිරිහෙනවා. හම්බ කරගත්ත ධනෙ විනාශ කරගෙන භෝග සම්පත්තියෙන් පිරිහිලා යනවා. ඔබ හොඳට බලන්න සමාජයේ දිහා බේබදුකම්, සල්ලාලකම්, සුරාව, සූදුව, කැසිනෝ, පාප මිත්‍ර සේවනේ, දුරාචාරේ මේවට පුරුදු වුණාට පස්සේ දවසින් දවස හම්බ කරගත්ත ධනෙ විනාශ කරගෙන ධනෙන් පිරිහිලා පවුල් පිටින් සමහරට ඉඩකඩම් උගස් තියලා ඒවැනු සූදු ගහලා බීලා මත්පැන් මඩ්‍රව්‍ය නිසා මහපාරට හිඟමනට වැටෙනවා බොහෝ ධනවත් පවුල්. තිබ්බ දේපල සේසතම විනාශ කරගෙන මහපාරට වැටෙනවා දුස්සීලකම් නිසා, දුරාචාරය නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පළවෙනිම එක තමයි දිත්ත ධම්ම වේදනීය විපාකේ භෝග සම්පත්තියෙන් පිරිහිලා යන දුස්සීල කෙනා. දෙවැනි එක තමයි සමාජ විශාල අපකීර්තියක් ලැබෙන. ඔබ හොඳට සමාජෙ දිහා බලන්න. යම් යම් දුස්සීල පුද්ගලයන්ට මිනිස්සු ඒ දුස්සීලකම් වලින්මයි චෝදනා කරන්නේ. මිනී මරුවා කියයි, අපරාධකාරයා, කිසිම හිතක් පපුවක් නැති මිනිස්සේ, මහා පව්කාරී. එහෙම කියනවා ප්‍රාණඝාතය දෙන කෙනාට. ඊළඟට යම් කිසි කෙනෙක් හොරකම යෙදෙනවා නම් අන්න මිනිස්සු ඇඟිල්ල දික් කරනවා, හොරා කොච්චර හොඳට ඇඳලා පැළඳලා හිටියත් මොන විදිහේ තානාන්තර දරාගෙන හිටියත් මිනිස්සු කියන ඔය හොරෙක්, ඔය පල් හොරෙක්, පට්ට හොරෙක් කියන මිනිස්සු. එතකොට අපිට පේනවා හොරා හොරා කියලා සමාජ විශාල අපකීර්තියක් ගොඩ නැගෙන හොරකම් කරන කෙනාට. ඊළඟ දේ තමයි වැරදිකාම සේවනීය දෙනවනම් සමාජය තුළ මිනිස්සු අතර විශාල අපකීර්තියක් යනවා. සල්ලාලි, මහා වනචර මිනිස්සේ, දුස්සීලෙක්, ගෙදරකටවත් බද්ද ගන්න එපා ඔය පව්කාරය, ඔය සල්ලාලය. ඔහොමයි මිනිස්සු කියන්නේ. සමහරලාවට කෙනෙක් මූණට බයට නොකිය ඉන්න පුළුවන්. හැබැයි යන්න ඇරලා කියන්න. ගෙවල් වල මිනිස්සු කතා වෙන්නේ එහෙමයි. පාර යනවා දැක්කත් ගෙවල් වල ඇවිල්ලා කියන්නේ ආන් අදාර පව්කාරයා හිටියා. ඒ නිසා සමාජ විශාල අපකීර්තියක් පැතිරෙනවා. ඊළඟට බලන්න බොරු කියන මිනිස්සෙක් 17 දිවුර දිවුර කිව්වත් මේක ඇත්ත ඇත්ත කියලා කවුරුත් පිළිගන්නේ නැහැ. ඇත්තක් කිව්වත් මිනිස්සු කියන්නේ ওই මිනිහා කටහැරියොත් බොරුවක් කියන්නේ, ඕකත් බොරුවක් තමයි කියලා. ඊළඟ දේ තමයි බේබද්දේ. මත්පැන් වලට, මඩ්‍රව්‍ය වලට, මේ මත් වතුර වලට පෙළඹිච්ච කෙනෙක් නම් මිනිස්සු යන යන තැන සමහරු නිඳා කරන බේබද්දා, දුස්සීලයා කී කී කොච්චර මිනිස්සු බනිනවද. ඒ නිසා දුස්සීල කෙනා පළවෙනිම දේ තමයි මෙලව හම්බ කරගත් ධනෙන් පිරිහිලා යනවා. දෙවැනි එක තමයි සමාජ විශාල අපකීර්තියක් විඳිනවා. තුන්වැනි එක බුදුහාඳුරෝ පෙන්නනවා දුස්සීල කෙනාට සමාජ පිරිසක් අතර විසරදව ඉන්න බෑ කියලා. හැම විලීම තමන් තැති ගන්නවා. තමන්ගේ වැරදි අහුවෙයි, එළිවෙයි, එහෙම හිතිලා තැති ගන්න. කවුරු හරි hina වුණත් හිතනවා ඔය මට තමයි hina වෙන්නේ, ඔය මං ගැන තමයි කියලා hina වෙන්නේ. එහෙම හිතෙනවත්, එහෙම හිතෙන්න හිතෙන්න තමන් විඳවන සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන් අතර ගැවසින් නැතුව හොරු හොරු එක්ක තමයි එකතු වෙන්නේ. සල්ලාලියෝ සල්ලාලියෝ එක්ක එකතු වෙන්නේ, පව්කාරයෝ පව්කාරයෝ එක්ක එකතු වෙලා හැංගි හැංගි දුස්සීලකම් කර කර ඉන්නවා මිසක් සමාජ විසරදව පෙනී ඉන්න බෑ කියලා. ඒකත් මෙලව දිත්ත ධම්ම වේදනී විපාකයක්. හතරවෙනි එක බුදුහාඳුරෝ පෙන්නනවා අන්න මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවා. දැන් බලන්න ධනිය පිරිහෙනවා, ආර්ථිකයෙන් පිරිහිලා යනවා, සමාජ විශාල නින්දාවක් අපකීර්තියක් විඳිනවා, පිරිසක් අතර විසරදව ඉන්න බෑ. ඔය ඔක්කොම පැත්තක තියෙම භයානකම දේ මරණ මංචකේ සිහි මුලා වෙනවා. සිහි කල්පනා විකෘති වෙලා යනවා. එහෙම සිහිය විකෘති වුණාට පස්සේ තමන් කරපු පිනක් කුසලයක් සිහි කරගන්න බෑ. අර අකුසල්ම බලවත් වෙලා, අකුසල්ම සිහි වෙලා, සමහරුන්ට චිත්තපටි පේනවා වගේ කරපු වැරදි පවකම් අකුසල් හිතට ගලාගෙන ගලාගෙන එනවා. ගති නිමිති හැටියට ඒ අකුසල් සිහි වෙන්න සිහි වෙන්න අපාය අරමුණු වෙනවා. ඒ නිසා පින්වතුනි, මරණ මංචකයේ කියන්නේ අකුසල් කර කර ජීවත් වුනොත් මහා භයානක අපායටම තියෙන දොරටුවක්. ඒ නිසා පින්වතුනි, පුළුවන් තරම් පින් කරන්, කුසල් වඩන්, ධර්මයේ දියුණු කරගන්න ලොකු උත්සාහයක් ඔබ ගන්න. ඒ පිණිස ඔබට ලොකු වීරියක් උත්සාහයක් ගන්නට වෙනවා. හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්නලා දුන්නේ සබ්බ පාපස්සකරණ. පුළුවන් තරම් පාපී අකුසල් වලින් වළකින්, සියලු පාපී අකුසල් වලින් වළකින්, කුසලස්ස උපසම්පදා, කුසල් වඩන්න, පින් කරන්, සචිත්ත පරියෝදපණ, තමන්ගේ හිත දමනී කරගන්න. ඒ තම බුද්ධානුශාසන. මේක තමයි බුදුවරු පහළ වෙලා අපිට පෙන්වන අනුශාසන. ඒ නිසා පින්වතුනි, මේ උතුම් බුද්ධානුශාසනාව තුල පිහිටලා ඔබ ඔබේ ජීවිතයේ තුල හැම වෙලාවෙම හිතන්න මේ ඉන්න ක්‍රමයට ඉඳලා අපි මනුස්ස ජීවිතයක් ලබලා අද ජීවත් වෙලා ලබලා තියෙන ඉතාම කෙටි ආයුෂ. දැන් අපේ ආයුෂ අවුරුදු 100 නුත් පල්ලෙහාට පිරිහිලා
අද සාමාන්‍ය මිනිසෙකගේ ආයු අපේක්ෂාව ගත්තොත් අවුරුදු 70 75 80 කලාතුරකින් අවුරුදු 90ක් විතර ඉන්න කෙනෙක් ඇතිගමක සාමාන්‍යයෙන් අවුරුදු 70 75 තමයි සාමාන්‍ය ආයු අපේක්ෂාව. ඊට මෙහා කී දෙනෙක් නම් නොයෙක් අනතුරු විපත් ලෙඩ රෝගවලින් මිය යනවද ජීවිතේ? ඒ නිසා අපි ජීවත් වෙන්නේ ඉතාම කෙටි කාලයයි. මේ මනුස්ස ලෝකේ ඉන්න පුංචි කාලය තුල විශාල අකුසල් ගොඩක් කරගෙන ඔබ නිරේට වැටුනොත් කල්ප ගණන් අපායි දුක් විඳ විඳ ගෙවන්න වෙන. ඔබ තිරිසන් අපායකට වැටුනොත් තිරිසන් ලෝකේ කියන්නේ පින් කරන කුසල් වඩන තැනක් නෙමෙයි. අකුසල් වලම පැටලි පැටලි කල්ප ගණන් අපාය වල දුක් විඳ විඳ යන්න වෙන. ප්‍රීත අපායට වැටුනත් එහෙමයි. කල්ප ගණන් දුක් විඳ විඳ යන්න වෙනවා. ඒවැ පින් කිරීමක් කුසල් වැඩිමක් නෑ. ඒ නිසා සතර අපාය මහ ගෙදර කරගෙන යන මේ සංසාර ගමනේ ධර්මයේ දියුණු කරගෙන ධර්මය අවබෝධ කරගෙන කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඔබ වීරිය වඩත් අප්‍රමාදී වෙන්න. බුදුරජාණන් වහන්සේ අපිට උපමා දෙකක් පෙන්වෝ. පුංචි උපමාවක් නෙමෙයි. මහණෙනි මේ සසර බය දකින්න කෙනා බුදු කෙනෙක් තරම් කෙනෙක් මේ සංසාර ගමනේ අනතුර භයානකකම දකින්නවනම් ඔහුට වැටහෙනවනම් මොන වැඩ තිබුණත් හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ එයා අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න වීරිය වඩන අප්‍රමාදීව ධර්මයේ අවබෝධ කරගන්න උත්සාහ ගන්න. අන්න ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදී වෙන්න. පුළුවන් තරම් පින් කරගන්න කුසල් වඩා ගන්න. අකුසලෙන් වළකින් හිත දමනී කරගන්න. අපිට තියෙන එකම රැකවරණේ ධර්මය අවබෝධ කර ගැනීම පමණයි. ඒ නිසා සුගතිය ගියත් එතන සදාකාලික රැකවරණයක් නෙමෙයි, තාවකාලික ටික කාලය. ආයෙ එහෙන් චුත වෙලා අපායකට වැටෙන්න පුළුවන්. ඒ නිසා ධර්මය අවබෝධ කර ගැනීම පිණිස වීරිය වඩන්න. ඔබ සම්පූර්ණයෙන්ම යම් මට්ටමකින් හරි මම බේරුණා කියලා ඔබට ඔබ ගැන විශ්වාසයක් ඇති වෙනවා නම් ඔබ සෝවාන් වෙච්ච දවසට සතර අපායන් සදහටම මිදෙන්න ඔබ ඒකාන්තයෙන් නිවන් අවබෝධ කරගන්න මාර්ගයට බැසගත් කෙනෙක් බවට පත් වෙන්න. ඒ පිණිස ඔබ හැම දිනාටම උත්සාහය වීරිය නුවණ ඇති වේවා කියලා අපි හදවතින්ම ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දිනපතා වටිනා ධර්ම දේශනා වලට සවන් දෙන්නට අප නාලිකාව subscribe කර bell ලකුණ click කරන්න.